Hello Scoops YouTube channel at the Kakatuna Alu Hamoma Ibon Kilipiligano. May Java tutorial series again. Ecolosani video eker. The may video mankatagarane switch statement again. Switch a kiane api if take a wagema if take a venutum wage pi chicken plan de atamai. Have I may switch a gay the apita logical operators num by itagaran bear. Udaharna gidder api if condition againum pi chicara less than greater than less than or equal or wage condition. ඉතින් මේකේ අපි ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ අපි යම් කිසි variable එකක තියෙන value එක direct check කරගන්න තමයි මේ switch එක පාවිච්චි කරන්නේ. අනික if එකට වඩා අපිට මේ switch එක වැදගත් වෙනවා menu driven program වගේ ලියනවා නම් console program අපිට මේ switch එක ගොඩක් වැදගත් වෙනවා ඒ program ලියා ගැනීම සඳහා. හරි බලමු අපි switch එකේ structure එක කොහොමද වෙන්නේ කියලා. Switch එකේ ඉස්සෙල්ලාම තියෙනවා switch keyword එක. ඊට පස්සේ ඒකේ පැරාමීටර් එක විදිහට අපිට වේරියබල් එකක් ලබා දෙන්න පුළුවන් එහෙම නැත්නම් වැලියු එකක් ලබා දෙන්න පුළුවන් මම මෙතනට වැලියු කියලා එකක් දෙන්නම් හරි ඊට පස්සේ ඒකේ පැරාමීටර් එක ඉවර වුණාට පස්සේ අපිට ඒකේ ස්කෝප් එක පෙන්වන්න කර්ලි බ්‍රේසස් දාගන්න පුළුවන් if එකේ නම් අපි පාවිච්චි කරේ කන්ඩිෂන් හැබැයි මේ ස්විච් එකේ අපි පාවිච්චි කරන්නේ කේසස් ඉතින් අපිට මේ වැලියු එක වෙන්න පුළුවන් ආකාර අනුව අපිට මේ කේසස් ලියා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම ලියන්නම් කේස් 1 කේස් 1 කියන්නේ මේ වැලියු කියන වේරියබල් එක. එහෙම නැත්නම් අපි මෙතන දුන්න මොකක් හරි යම්කිසි වැලියු එක එක වුණොත් අපිට මොනවාද වෙන්න ඕනේ කියන දේ ලියන කේස් එක තමයි කේස් 1 කියන්නේ. ඉතින් කේස් 1 කියන එක මම එහෙම සෙමිකෝලන් නැත් දාලා අපිට පුළුවන් ඒක ඉස්තරහෙන් ලියන්න මොනවාද අපිට වැලියු කියන වේරියබල් එක එක වුණොත් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට මම මෙතන දැන් කමෙන්ට් එකක් දාන්න ස්ටේට්මන්ට් හරි කමෙන්ට් ගැනත් මම මේක කියලා දුන්නේ මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම් ඒක කලින්ම කරන්න ඕන එක මට අමතකුණා හරි දැන්ට ඔය විදිහට තියන්න කමෙන්ට් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ රන් වෙන්නේ නැති කොටසක් හරි ඊට පස්සේ අපි මේ කේස් එක ඉවර වෙලා අපි break කියන කීවර්ඩ් එක දාගන්න ඕනේ මේ break කියන කීවර්ඩ් එකෙන් කරන්නේ අපි යන loop එකක් එහෙම නැත්නම් මේ switch එකත් අපි break කරගන්න පුළුවන් මේ break කියන කීවර්ඩ් එකෙන් ඒ කියන්නේ break කියන එක අපි අදහසෙන්ම එනවා break කියන එක මේ case එක ඒ කියන්නේ මේ case 1 එක execute වුණොත් ඉතිරි cases execute කරන්න එපා මෙතනින් break කරන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ මේ break එක දැම්ම නැත්නම් අපි ලියන අපිට දැන් තව කේස් ලියන්න පුළුවන් මේ විදිහට කේස් 2 මම කේස් 2 එක ලියා ගන්නවා ඒ කියන්නේ මේ වැලියු එක දෙක වුණොත් මොනවාද රන් වෙන්න ඕනේ ස්ටේට්මන්ට් කියලා අපිට දෙන්න පුළුවන් ස්ටේට්මන්ට් ඊට පස්සේ අපිට ඒකත් break කරගන්න පුළුවන් මෙහෙම break කරේ නැත්නම් කේස් 1 එක ඒ කියන්නේ මේ වැලියු එක 1 වුණොත් එහෙම කේස් 1 එකේ තියෙන ටිකත් execute වෙලා කේස් 2 එකේ තියෙන ටිකත් execute වෙනවා ඉතින් අපි අනිවාර්යෙන් break කියන එක දාගන්න අවශ්‍යයි අපි ඒ අවස්ථාව මග අර ගැනීම සඳහා. හරි මේ විදිහට අපිට පුළුවන් if condition එකේ else if දානවා වගේ අපිට මෙහෙම cases කැමති ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන්. අවසානයේ අපිට පුළුවන් default case එකක් දාන්න. නිකන් if එකේ else part එක වගේ. ඒ කියන්නේ මේ කිසිම case එකකට අදාළු නැත්නම් මේ value එක default අපිට මොකක් හරි message එකක් හරි වෙන මොන හරි statement එකක් execute කරගන්න හරි පුළුවන්. ඉතින් ඒක දාලා නම් break එකක් දැමීම අවශ්‍ය නැහැ. මොකද default එකෙන් පස්සේ වෙන cases ලියන්නේ නැති නිසා. ඉතින් ඕක තමයි අපේ switch එකේ structure එක වෙන්නේ. අපි පොඩි program එකක් ලියලා බලමු කොහොමද මේ switch එක වැඩ කරන්නේ කියලා. හරි මම මෙතන scan using input tag ගන්න scan object එකක් හදාගන්නම්. scanner new scanner system හරි හරි මං තව වේරියබල් එකක් හදාගන්න user ගේ input එක ගන්න integer variable එකක් හරි ඊට පස්සේ මම user ට message එකක් පෙන්නන්නම් print input number අපි හැමතිස්සම user ගෙන් මොන හරි request කරනවා නම් අපි අනිවාර්යෙන් message එකක් පෙන්වන්න ඕනේ නැත්නම් user දන්නේ මොකද්ද මේ input කරන්න කියන්නේ කියලා ඊට පස්සේ මම මේ අපේ scanner object එක හරහා මගේ variable එකට value එකක් assign කරගන්න user keyboard එකෙන් දෙන next int හරි ඔය විදිහට මම ගන්නවා මගේ variable එකට user ගේ input එක
ඊට පස්සේ මම දැන් කරන්නන්නේ ස්විච් එක යස් කරලා මේ යස දෙන ඉන්පුට්ටකට අනුව යම් කිසි කේසස් කෙල් ලියා ගන්න ඉස්සලා අපි ලියා ගන්නවා ස්විච් එක. ඊට පස්සේ අපේ වේරියබල් එකේ නම ලබා දෙන්න පුළුවන්. අපිට නැත්තම් කොන්ස්ටන්ට් වැලියුව 1 2 12 ඔය වගේ වැලියුවක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් අපිට එහෙම කරාම අපිට කිසි වැඩක් නැහැ. මොකද ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ හැමතිස්සෙම ස්ටැටික් දෙයක් නෙමෙයි ඩයිනමික්. ඒ කියන්නේ යූසර්ගේ ඉන්පුට් එක මත රඳා පවතිනවා. ඉතින් අපි මේ යූසර් ඉන්පුට් කරන x කියන වේරියබල් එක ලබා දෙමු මේකේ පැරාමීටර් එක විදිහට. ඊට පස්සේ මේක ස්කෝප් එක දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ කේසස් ටික ලියා ගන්න. මම පළවෙනි කේස් එක ලියන්නම්. කේස් 1. ඒ කියන්නේ x කියන වේරියබල් එකේ වැලියු එක 1 වුණොත් මොනවාද වෙන්න ඕනේ. මම දැන්ට මෙතන ලියා ගන්නම් පොඩි print statement එකක්. print this is case 1. හරි. ඔක මම copy කරගන්නම්. ඊට පස්සේ මම මෙතනින් copy කරගමු. ඊට පස්සේ මම මෙතන අමතක කරන්න break කරන්න. ඊට පස්සේ case 2 එක. case 2 එක මම ලියනවා. මේකෙම this is case 2. ඊට පස්සේ break. case 3. case 3 එකත් මම ලියා ගන්නම්. හරි. ඒකත් මම break කරගන්න. ඊට පස්සේ මම default case එක ලියන්න. එකත් colon එකක් දාලා මෙතන ලියනවා. this is default case. හරි. විදිහට ලියා ගන්නවා අපේ switch එක මෙන්න මේ විදිහට. හරි. මෙහෙම තියලා අපිට මේක run කරලා බලන්න පුළුවන්. මම මේක run කරන්න. හරි. run කරාම අපිට input number කියලා මෙතන අපේ console එක display වෙනවා. මම මෙතනට නම් එකක් ලබා දෙන්නම්. මෙතන අපි ලිව්ව කේස් එකට අදාළ මං 2 කියලා නම් එකක් ලබා දෙන්නම්. 2 ලබා දීලා enter කරාම අපිට this is case 2 කියලා අපේ case 2 එකට අදාළ statement එක මෙන්න මේක run වෙලා තියෙනවා. ඉතින් අපිට number 1 දුන්නොත් this is case 1 කියලා මෙන්න මේ condition මෙන්න මේ statement එක run වෙනවා. අපි බලමු i පාරක් මේක run කරලා අදාළ නැති එකක් ලබා දීලා. කියන්නේ අපි මෙතන define කරලා නැති කේස් එකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා උදාහරණයක් විදිහට මම 4 ලබා දෙන්න. 4 දුන්නාම අපිට බලාගන්න පුළුවන් default කේස් එක run වෙලා තියෙනවා. හරි. ඉතින් ওই විදිහට තමයි අපේ switch එක වැඩ කරන්නේ. අපි මේ break කියන එක පොඩ්ඩක් අයින් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ දවස් break එක අයින් කරගන්න. දැන් මම මේක run කරන්න. run කරලා මම මේකේ input එක විදිහට ලබා දෙනවා 1. එක ලබා දීලා මම මේක enter press කරාම අපිට බලා ගන්න පුළුවන් case 1 case 2 ඒ වගේම case 3 default case එකත් run වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ case 4ම run වෙලා තියෙනවා. මේ break එක නිසා තමයි අනිත් ඒ කියන්නේ යම් කිසි case එකක් run වුණාට පස්සේ එතනින් පස්සේ තියෙන cases ටික run නොවි නතර කරගන්නේ. ඉතින් අනිවාර්යෙන් අපි මොකක් හරි menu එකක් ලියනවා නම් menu driven program එකක් ලියනවා නම් menu එකේ menu item අපි access කරද්දී පළවෙනි menu item access කරද්දී menu item 2 3 සහ ඊට යටින් තියෙන menu items run වුනොත් එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ switch එක ලියද්දී cases එක ලියලා ඉවරනට පස්සේ අපි break එකක් දාලා ඒ case එකට අදාළ වැඩේ ඉවර කරගන්නේ. ඉතින් අපිට එතකොට පුළුවන් වළක්ව ගන්න අනිත් case run වෙන එක case එකකට call වුණාට පස්සේ. ඉතින් ওই විදිහට තමයි අපි switch එක ලියාගන්නේ. හරිම සරල දෙයක් තියෙන්නේ. මෙතන අපිට logic පාවිච්චි කරන්න දෙයක්වත් නැහැ. අපි input කරන variable එකට assign වෙන values, ඒ කියන්නේ user assign කළා කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් values ටික අපි cases විදිහට දාලා අපේ කරගන්න ඕනේ වැඩ ටික ලියා ගන්නවා. ඒ වගේම default case එකක් දාලා අපිට පුළුවන් අපි සාමාන්‍ය menu driven එකක නම් default case එක විදිහට ලියන්නේ incorrect input කියලා වගේ දෙයක්. මොකද අපි exit එකකටත් case එකක් ලියනවා. ඉතින් user මේ පරාසය නැති කිසිම දෙයක් input කරොත් අපිට පුළුවන් ඒක incorrect input එකක් කියලා user display කරන්න. ඉතින් ඒක තමයි මේ switch එකෙන් අපි කරන්නේ. ඉතින් මේ switch එකෙන් කරන දෙම අපිට if එකෙන් කරන්නත් පුළුවන්. ඒ switch දාලා ඉතින් ඒ වුණාට ඊට වඩා පැහැදිලි කියලා මම හිතනවා. පැහැදිලි ඒ වගේම මේක ඊට වඩා අපේ program එකට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් menu driven program එක ලියනවා නම් අනිවාර්යෙන් switch එක පාවිච්චි කරන්න if එක පාවිච්චි කරනවට වඩා හොඳයි. හරි. ඉතින් ඔච්චර තමයි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා
දිගටම එකතු වෙලා ඉන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතන මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.